2024 අයවැය තිරසර ආර්ථිකයක් වෙනුවෙන් මගෙන් පටන් ගමු. අලුත් කොවිඩ් ප්‍රභේදයේ හින්දා රට තුල කොවිඩ් අවදානමක් මතුවෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳව මේ වෙලාවේ අපි අවධානය යොමු කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට මතු කරන කාරණාවක් තමයි ලංකාවේ ඕනෑම රෝගයක් සම්බන්ධයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන සත්කාර සේවාවකට පැමිණිච්ච රෝගියෙක් සම්බන්ධයෙන් වෛද්‍යවරයේ සැක කරොහම අනුමාන කරහම ඒ අනුමානය මත ප්‍රතිකාර කරන්නේ නැහැ. ඒ අනුමානයට අදාළව විද්‍යාත්මක සාක්ෂි කැඳවීමේ හැකියාවක් රෝහලකට තියෙනවා. ඒ අනුව අපි වෛද්‍ය පරීක්ෂණයක් හෝ ස්කෑන් පරීක්ෂණයක් හෝ විකිරණ පරීක්ෂණයක් හෝ වෙනයම් විදිහක විද්‍යාත්මක පරීක්ෂාවක් කරලා ඒ රෝගී තත්ත්වය පිළිබඳව තහවුරුවක් ලබා ගන්නවා. එතකොට අපේ රටේ මේ වෙනකොට තුරංකරාය කියන රෝග තත්ත්වයන් කීපයක් තියෙනවා. මැලේරියාව වගේ රෝග, ඒ වගේම අපි දන්නවා දැනට ඔය ලාදුරු වගේ රෝග ඉතාම අඩුවෙන් තියෙන්නේ. ඒ තුරන් කිරීමේ තත්ත්වයට ළඟා වෙච්ච රෝග තියෙනවා. එහෙම රෝගයක් වුණත් රෝහලකට එන රෝගියෙකුගේ ඒ රෝග තත්ත්වය පිළිබඳව යම්කිසි සැකයක් එහෙම නැත්නම් ඒ පිළිබඳව අනුමාන කිරීමක් කරොත් අපි අදටත් ඒ රෝග සඳහා වෛද්‍ය පරීක්ෂණයක් කරලා දෙනවා. එහෙම පරීක්ෂණ කරලා දීමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. එහෙම පරීක්ෂණ කිරීම සඳහා පහසුකම් අපිට ලබා දීලා තියෙනවා. රෝහලේ පහසුකම් සංවර්ධනය කරලා තියෙනවා. ඉතින් මේක තමයි බටහිර වෛද්‍ය විද්‍යාව අනුගමනය කරන ක්‍රමය. නමුත් අපි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්නේ ලංකාවේ කොවිඩ්යයි සැක කරන අනුමාන කරන රෝගියෙක් බාහිර රෝගී අංශයකට හෝ ප්‍රධාන රෝහලකට පැමිණියොත් ඒ රෝගියාගේ පරීක්ෂණ සිදු කිරීම පිළිබඳව යාන්ත්‍රණය පිළිබඳව අපිට අපහැදිලි දැන් තියෙනවා. අපි දකින්නේ නැහැ එහෙම කොවිඩ්යයි සැක කරන රෝගීන් හඳුනාගත්තට පස්සේ ඒ රෝගීන් සඳහා පරීක්ෂණයක් රෝහලේ අදාළ වෛද්‍ය කණ්ඩායම විසින් ඉල්ලුම් කරනවා. එතකොට දැන් මේක කොවිඩ් පිළිබඳව භයානක තත්ත්වයක් විදිහට නෙවෙයි අපි මතු කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ පැහැදිලි කිරීමක් කරන්නට ඕනේ. අනිත් සියලු රෝගවලට තියෙන පහසුකම, එහෙම නැත්නම් අනුත් සියලු රෝගවලට අනුගමනය කරන ක්‍රමවේදය කොවිඩ් රෝගීන් එයයි සැක කරන රෝගීන් සඳහා අනුගමනය කරන්නේ නැත්තේයි. අපිට පේන්නේ කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම කිසියම් වරදක් විදිහට සලකනවා සෞඛ්‍ය අමාත්‍යාංශය. සමහර මාර්ගෝපදේශවල ඒ තත්ත්වය පැහැදිලිව පේනවා. නිල වශයෙන් සහ නිල නොලත් වශයෙන් වෛද්‍යවරුන්ට උපදෙස් දීලා තියෙනවා කියන එක තමයි අපිට වාර්තා වෙන්නේ. කොවිඩ් සඳහා පරීක්ෂණ ඉල්ලුම් කරන්න එපා කියලා. එතකොට ඇයි මෙහෙම කරන්නේ කියන එක පැහැදිලි කිරීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශයට තියෙනවා. නමුත් අපි විශ්වාස කරනවා කොවිඩ් කියන්නේ මේ වෙනකොට සාමාන්‍ය ලෙඩක්. ඒක අසාමාන්‍ය විදිහට බිය ගන්වන සුළු, කතා කරන්න තහනම්, ප්‍රකාශ කරන්න තහනම්, භයානකයි කියන්න තහනම්, භයානක නෑ කියන්න ඕනේ, පරීක්ෂණ කරන්න හොඳ නැති, හඳුනා ගන්න හොඳ නැති රෝගයක් බවට පරිවර්තනය කරන්න එපා. ඒකත් සාමාන්‍ය රෝගයක් විදිහට වෛද්‍යවරයෙකුට සැකනම්, අනුමාන කරනවා නම්, රෝග ලක්ෂණ තියෙනවා නම් පරීක්ෂණයක් කරලා සැකහැර දැනී ගැනීමේ අවස්ථාව ඒ රෝගියාටත් තියෙනවා. ඩෙංගු රෝගියාට තියෙනවා නම්, මැලේරියා රෝගියාට තියෙනවා නම්, බරව රෝගියාට තියෙනවා නම්, මූත්‍රා අමාරු තියෙන රෝගියාට තියෙනවා නම්, කොවිඩ් රෝගියාටත් ඒ අයිතිය තියෙනවා. ඊළඟට අපිට තියෙන ප්‍රශ්නේ තමයි මෙහෙම පරීක්ෂණ කිරීමේ ක්‍රියාවලිය කරන්නේ නැත්තේ මුදල් නැති හින්දා වගේ එකක් කියලා සමහරු කියන්න පුළුවන්. හැබැයි අපිට දැනට වාර්තා වෙනවා වෛද්‍ය සැපීම් මංචයේ කොවිඩ් ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලබන පෙබරවාරියේ විතර කල්ලිකුත් වීමට නියමිත විශාල තොගයක් තියෙනවා. ඒ වගේම ඒ ලබා ගැනීම පදනව මත ගෙන ආපු තොගයකුත් මේ වෙනකොට තියෙනවා. එනිසා මේ කොවිඩ් ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල මිලදී ගැනීමේ අවශ්‍යතාවයටත් වඩා මේවා පාවිච්චි නොකර, පාවිච්චි කළ යුතුම අවස්ථාවේ පාවිච්චි නොකර ඉවත දමන සුළු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. එතකොට පරීක්ෂණ කට්ටල ඉවත දැමුවත්
මේ පරීක්ෂණය කරන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා නම් හෝ එහෙම කරමින් ඉන්නවා නම් ඒකට හේතුව තවදුරටත් පැහැදිලි විය යුතුයි. ඊළඟ කාරණාව තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ නිවේදනය ඇතුලේ බොහෝ කාරණා කියන අතර මේ නිවේදනය වගින් මූලික වශයෙන් කියන්නේ COVID-19 වෛරසයේ JN1 උපප්‍රභේදය නිසා ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. ඇයි එකක් මෙහෙම නිවේදනයක් කිරීමට කලබල වෙන්නේ? දැන් අපි විශ්වාස කරන විදිහට මේ පරීක්ෂණ පද්ධතිය පටන් ගන්නේ නැතුව රටේ ශෝෂණ රෝගීන්ගේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන තත්ත්වයක් එක්ක අපි නිශ්චිත පරීක්ෂණ ක්‍රමවේදයක් හරහා තමයි මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කළ යුතු වන්නේ. හැබැයි ඒකම මේකේ තියෙනවා, ශ්‍රී ලංකාවේ පසුගිය මාස කීපය පුරාම කරන ලද පරීක්ෂණවලට අනුව ඉතාම අවම කොවිඩ් රෝගීන් වාර්තා වීමක් පෙන්නුම් කරනු ලැබ ඇත. පසුගිය දින කීපය තුළ විශේෂ අවධානය යොමු කරමින් ප්‍රධාන රෝහල්වලින් තාක්ෂණික උපදෙස්වලට අනුකූලව නියැදි ලබාගෙන පරීක්ෂණ කිරීමට වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත යොමු කරන ලදී. එම නියැදි පරීක්ෂාවේදී කිසිදු සාම්පලයක් COVID-19 ලෙස හඳුන්වාගෙන නොමැත. දැන් මේක දැක්කහම හිතෙනවා මේක ටිකක් විද්‍යාත්මකව කරලා තමයි මේ ප්‍රකාශය නිකුත් කරලා තියෙන්නේ කියලා. නමුත් අපි කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට, අපි සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාස කරනවා, මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය විතරක් ඉදිරිපත් කරන්න එපා රටට. මේ පරීක්ෂණයේ ප්‍රතිඵල මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තිවේදීන් වෙන අපිවත් තවම දන්නේ නැහැ. මේ පරීක්ෂණයේ නියැදි ගත්තේ කොහොමද කියන එක අපි දන්නේ නැහැ. මේ නියැදි වලට ගත්තේ අනුමාන කරන රෝගීන්ද, එහෙම නැත්නම් සාමාන්‍ය ප්‍රජාවකින් නියැදි ගත්තද කියන එක අපි දන්නේ නැහැ. අපි ඒවා කියන්නේ ඉස්තර වෙන්නෙත් නැහැ. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීමක් කරනවා මේ වෛද්‍ය පර්යේෂණ ආයතනය කරාය කියන පර්යේෂණය සම්පූර්ණයෙන්ම මේ රටට එළි දක්වන්න. මොකද ඒක දැනගැනීමට මහජනතාව විදියටත්, රෝගීන් විදියටත්, වෘත්තිකයන් විදියටත් අපිට අයිතියක් තියෙනවා. ඒ නිසා අපි මේ වෙනකොට තොරතුරු දැනගැනීමේ පනතෙනුත් මේක ඉල්ලලා තියෙනවා. එක එක්කෙනාට තමන් පර්යේෂණයක් කළේය, තමන් නියැදි ගත්තේය, තමන් තාක්ෂණිකව මේක කරේය කියලා ප්‍රතිඵල නිකුත් කරන්න ගියාම ඒ ප්‍රතිඵල අවසාන වශයෙන් ප්‍රශ්න නොකිරීම තමයි ලංකාවේ සෞඛ්‍ය සේවාවේ අර්බුදය. ඒ නිසා මේක එවිඩන්ස් බේස් මෙඩිසින් නම් ඒක සඳහා දෙන තාක්ෂණික උපදෙස් දෙන කණ්ඩායම් වල පරීක්ෂණ ප්‍රතිඵලත් ඒ ආකාරයෙන් එළිදැක්විය යුතුයි. එතකොට අපිට පුළුවන් ඒ පර්යේෂණයේ දිහා බලලා ඒකෙන් ගන්න පුළුවන් අනිකුත් නිගමන පිළිබඳව සහ ලබා දීලා තියෙන නිගමනයට ඒ පර්යේෂණය සාධාරණීකරණය කළා තියෙනවද කියන එක කතා කරන්න. නමුත් අපි දන්න தત્ත්වය තමයි දැන් මාස 3ක් තිස්සේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරාය කියලා කියනවා. නමුත් අපි ඒ පිළිබඳව දැනුවත්භාවයක් නැහැ, සහ මාස 3ක් තිස්සේ මේ අවධානම රටේ තිබුණෙත් නැහැ. මේ අවධානම ඇවිල්ලා දැනට සති 2-3ක කාලයක් වෙනවා. එතකොට මාස 3කට කලින් කරපු පර්යේෂණයේ ප්‍රතිඵල අද දවසට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. මේක ගෝලීය වසංගත තත්ත්වයක් නිසා රෝග සෞඛ්‍ය සංවිධානයත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරේ ඉතාම මෑතකදී. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය මේක ගෝලීය වසංගත තත්ත්වයක් අවදානමක් කියලා නිකුත් කරන මේ නිවේදනය ඉතා පැහැදිලිව තියෙනවා. අපි රටවල් විදියට මේකෙන් ආරක්ෂා වෙන්න ඕනේ. කොවිඩ් සම්බන්ධයෙන් තියෙන පූර්ව පර්යේෂණ, එහෙම නැත්නම් පූර්ව අවදානම් ක්‍රියාමාර්ග ටික ගන්න ඕනේ. ඒ වගේම මේක ඉතා පැහැදිලිව තියෙනවා get tested if you have symptoms or if you might have been exposed to the someone with COVID-19 or influenza. ඒ කියන්නේ COVID-19 වලට හරි influenza රෝගයකට හරි සැක කරනවා නම් ඒ අයව පරීක්ෂණ කරන්න කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය කියන. එතකොට මෙහෙම කියද්දි තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියන්නේ මේ නිවේදනයේ COVID-19 වෛරසයේ JN1 උපප්‍රභේදය නිසා ලංකාවට ඇතිවිය හැකි අවදානම ඉතා අඩු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි කියලා. ඉතින් ඇයි මෙහෙම කලබල වෙන්නේ කියලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ආනි අපි මේ රටේ මිනිසුන්ට කියනවා මේ කොවිඩ් සම්බන්ධයෙන් ලොකු කලබලයක් ඇති කරගන්න එපා. හැබැයි මේ ක්‍රියාපිළිවෙත පිළිබඳව අපි කලබලයි. මොකද මේ ක්‍රියාපිළිවෙත නිවැරදි නොවීම නිසා අපිට නැවත ආපස්සට අවදානමට ලක් කරන්න බැරි, නැවත ඇද ගන්නට බැරි වැරදි වෙනවා. ඊළඟට මේකේ වඩාත්ම වැදගත් කාරණාව
මේ නිවේදනය අත්සන් කරන්නේ චමින්ද කරුණාරත්න සම්බන්ධීකරණ ලේකම් මාධ්‍ය. එතකොට මේකේ කොහෙවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාව උපුටා දැක්වීමක් කරලා නැහැ. මේ චමින්ද කරුණාරත්න මහත්මයාගේ අදහස් විදිහට තමයි මේවා ලියලා තියෙන්නේ. හැබැයි ඉතා පැහැදිලිව ලංකාවේ නිරෝධායන පනත අනුව මේ වගේ වසංගත අවදානමක් තියෙන වසංගත තත්වයකට පත්විය හැකි රෝගයක් පිළිබඳව නිවේදන නිකුත් කිරීමේ බලය පැවරලා තියෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපි කියමුකෝ එතුමාට වැඩ කියලා අඩුම ගණමින් තාක්ෂණිකව මේ කියන කාරණා පිළිබඳව වගකීමක් ගන්න පුළුවන් පුද්ගලයෙක් කරහා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ නිවේදන නිකුත් කළ යුතුයි. ඒක අපි ඉතා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ චමින්ද කරුණාරත්න මහත්මයාට මේක දීලා තියෙන්නෙම තාක්ෂණිකව මේකේ වගකීම් ගන්න ඕනේ අය කර ඇරීම සඳහා. මොකද බැරි වෙලාවත් අපරාධ පරීක්ෂණයක් එහෙම ගියොත් චමින්ද කරුණාරත්න මහත්තයා වත්තඩංගුවට ගන්නවා මිස ඒ අය වත්තඩංගුවට ගන්න නැති වෙන තත්ත්වයක් ඇති කර ගැනීම තමයි දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම න්‍යායාත්මක භාවිතාව වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉතා පැහැදිලිව කියනවා මෙවැනි නිවේදන මේ නිවේදනයේ තියෙන ගැඹුර සැලකිල්ලට අරගෙන මේ නිවේදනයේ තියෙන ගැඹුරට අදාළ තාක්ෂණිකව වගකීම් බාර ගන්න පුළුවන් පුද්ගලයව හරහා නිකුත් කරන්න නිකම්ම මාධ්‍ය නිවේදනයක් විදිහට මේක නිකුත් කරාම මේ නිවේදනය අපිට පිළිගන්න වෙනවද නැද්ද ඒක බලපෑමක්ද ඒක අනුගත වීමක්ද කියන කාරණාව පැත්තක තියලා මේක සාමාන්‍ය තොරතුරක් විදිහට ඉවත දාන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ නිවේදන එය කිරීම කියන කාරණාව වගකීමෙන් කරන්න කියන එකත් අර පරිශ්‍රණයේ ප්‍රතිඵල කියන එකත් වගකීමෙන් මේ රටේ මිනිසුන්ට ඉදිරිපත් කරන්න කියන එකත් අපි ඉතාම කාරුණිකව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි ඉතාම අවධානයෙන් කියනවා අඩුම තරමේ අර කල්ලිකුත් වෙන්න නියමිත ප්‍රතිදේහ ජනක කට්ටල ටිකවත් පාවිච්චි කරලා මේ වෙලාවේ වැඩි වෙමින් පවතින ශ්වසන රෝගීන් බාහිර රෝගී අංශවලදී පරීක්ෂාවට ලක් කිරීමේ ඒ රෝගීන්ගේ අයිතියත් ඒ වගේම රටේ ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක අදහසක් හදා ගැනීමේ ප්‍රවණතාවයත් අපිට ලබා දෙන්න. එහෙම ලබා දුන්නොත් අපි මේ පරීක්ෂණ ක්‍රියාවලිය පණ ගන්නවන් නම් ඒක කිරීමේ හැකියාව අපිට තියෙනවා. නමුත් පරීක්ෂණ ඉල්ලුම් කරන්නේ නැති එක සහ ප්‍රතිදේහ ජනක කට්ටල ලබා ගැනීමට අපිට හේතුවක් නැති එක වෛද්‍ය සැපවීම අන්තයේ තිබ්බට අපිට පරීක්ෂණ ඉල්ලුම් කරෙන්නේ නැත්නම් අපිට කට්ටල වලින් වැඩක් නැති නිසා අපි ඉල්ලුම් කරන්නේත් නැහැ. ඒ නිසා ඒ ප්‍රශ්නේ අපිට බේරලා දෙන්න මේකට මුදල් වියදම් වෙන්නේ නැහැ. ඒ වියදම් වීම කියන කාරණාව නිසා මේකට අදාළ වෙන්නේ නැහැ. අපි මේ කොවිඩ් වසංගතයට අවශ්‍ය මුදලුත් කලින් කොවිඩ් වසංගතයේදීම වියදම් කරලා ඉවරයි. ප්‍රතිදේහ ජනක කට්ටල තියෙනවා, PCR කට්ටල තියෙනවා, කල්ලිකුත් වෙලා විශාල ප්‍රමාණවලින් විසිකරලා තියෙනවා. ඊට අමතරව හදිසි තත්වයකදී අපිට එන්නත්කරණය කරන්න අවශ්‍ය වුණොත් රුපියල් මිලියන 10,000කට වඩා වැඩි ප්‍රමාණයක් එන්නත් කල්ලිකුත් වෙලා අපි විසිකරලා තියෙනවා. එන්නත් මාත්‍රා 79,00,000ක් විසිකරා අපි. ඉතින් ඒ නිසා අපිට මුදල් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට කියන්න බෑ. මේක කළමනාකරණ ගැටලුවක් විදිහට තමයි පවතින්නේ. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියනවා මේ කාරණාවන් මගහැරලා යන්න එපා, ෂෝට් කට් පවත්වා ගන්න එපා, වගකීම් යුතු නිවේදන වලින් මෙපිට කටයුතු කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.